අයිබෝවන් 16 වන ආසියානු කුසලානයේ සුපර් ෆෝවටේට සුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථානය සමග තිබූ තරගය ලකුණු දෙකකින් ජයගැනීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හදවත් මොහොතකට නතර කර වූ මෙම තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සුපර් ෆෝවටේට සුදුසුකම් ලැබීම සඳහා වූ හරිතොරතුරු නොලැබීම හේතුවෙන් පරාජයට පත් වූවා කිය හැකි. ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදී නියමිත පන්දුවර 54දී කඩලු 8ක් දැවී ලකුණු 291ක් රැස් කරා. ඇෆ්ගනිස්ථානයට සුපර් 4 යෑමට නම් මෙම ලකුණු ප්‍රමාණය පන්දුවර 37යි එක් පන්දුවක් තුළදී රැස් කරගත යුතුව තිබුණා. එහෙත් ඔවුන් පන්දුවර 37යි එක් පන්දුවක් වන විටදී රැස් කරගෙන සිටියේ කඩලු 9ක් දැවී ලකුණු 289ක් පමණයි. සුපර් 4 වටේ බලාපොරොත්තු පන්දුවර 31යි එක් පන්දුවක් අවසානයේදී ඔවුන් අත්හැර තිබුණා. 10 වන කඩුල්ලට පිටියට පිවිසි ඇෆ්ගන් ක්‍රීඩක ෆරූකේ 37 වන පන්දුවාරයේ 2 වන හා 3 වන පන්දුවලට ලකුණු ලබා ගැනීමට උත්සාහ නොකර ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරා. එම පන්දුවාරයේ 4 වන පන්දුවට ඔහු දැවී ගියා. ඒ අනුව ලකුණු 289කට ඇෆ්ගන් පිතිකරුවන් සියලු දෙනාම දැවී ගියා. ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ලකුණු 2කින් ජයග්‍රහණය කරා. එහෙත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සුපර් 4 වටේට යෑමට තරගය ජයග්‍රහණය කිරීම පන්දුවර 38යි එක් පන්දුවක් වන විටද අවස්ථාව තිබූ බව ජාත්‍යන්තර විස්තර විචාරකයන් ප්‍රකාශ කර තිබුණා. එහෙත් මේ පිළිබඳව කිසිදු තොරතුරක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දැන නොසිටි බව පුහුණුකරු ජොනතන් ට්‍රොඩ් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණා. අද සිට සුපර් 4 වටේ ඇරඹීමට නියමිතයි. සුපර් 4 වටේ පළමු තරගය පාකිස්තාන කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර අද සවස 3ට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ආරම්භ වීමට නියමිතයි. මේ අතර සුපර් 4 වටේ ඉතිරි තරග හා අවසන් මහා තරගය කලින් සැලසුම් කරගත් පරිදි ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට මේ වන විට කටයුතු දා තිබෙනවා. කොළඹ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තරග වෙනත් ක්‍රීඩාංගණයට ගෙන යාමට මීට පෙර සාකච්ඡා කර තිබුණා. එහෙත් කොළඹ ප්‍රදේශයට වැසි සහිත කාලගුණය කෙමෙන් කෙමෙන් අවසන් වන බව පෙනෙන්නට තිබෙන නිසා සුපුරුදු පරිදි ආර් ප්‍රේමදාස පිටියේදී ඉතිරි තරග පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය කටයුතු දා තිබෙනවා. ඒ අනුව සුපර් 6 වටේ කාලසටහන මෙසේයි. සැප්තැම්බර් 6 වනදා පාකිස්තානය හා බංගලාදේශය අතර තරගය පාකිස්තානයේ ලාහෝර් නුවරදී. සැප්තැම්බර් 9 ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. සැප්තැම්බර් 10 පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. සැප්තැම්බර් 12 ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. සැප්තැම්බර් 14 පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. සැප්තැම්බර් 15 ඉන්දියාව හා බංගලාදේශය අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. සැප්තැම්බර් 17 16 වන ආසියානු කුසලානයේ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. ක්‍රිකට් මාවතේ මෙවැනි උණුසුම් තොරතුරු දැනගැනීමට ක්‍රිකට් මාවත අපගේ YouTube channel subscribe කරන්න, bell button click කරන්න. ස්තුතියි, ඔබට ජය.